නිරෝගී සුවපත් භාවය අදිත්‍යාන කරනවා. අවසරයි හරියතුන් වහන්ස, මට ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි එක හිත, මනස, මනින්ද්‍රිය කියන තුනක් කියලා මට හිතෙනවා. මේ තුන උභහන්සේ පහදලා දෙන්න තුනේ වෙනස මොකක්ද කියලා. දෙවෙනි ගැටලුව අහලා මම අහලා තියෙනවා, කෙනෙකුගේ ජීවිතයේදී කර්මකෝෂයේ ආත්මණු එකක් හරි ජීවිත අණු එකක කර්ම රැස් වෙලා තියෙනවා කියලා. ඒක අණු එකක් කියන ඇවිල්ලා තියෙන එක කොහොමද කියලා හරිතුන් වහන්ස. ඕ දැන් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? හිතයි මනසයි මනින්ද්‍රියයි. මනින්ද්‍රියයි හිත කියන්නේ මහත්ය සිංහල වචනයක්. අනික් වචන දෙක මාගදී. දැන් මාගදී වචනේ මොකද්ද? හිත කියලා සිංහල වචනයක් මිස මාගදී වචනයක් නැහැ. මාගදී වචනේ චිත්ත. තේරුණාද? ඒ චිත්ත. චිත්ත කියන්නේ මේ චෛතසික චේතනා. චිත්ත. දැන් ඒකට සිංහල වචනේ තමයි හිත. ඒ එතකොට මාගදී වචනේ චිත්ත, මනෝ, මනසං, මනින්ද්‍රියං, මනායතන මෙහෙම වෙනස් වෙනවා. පිරිසිදු වෙනකොට මනින්ද්‍රිය වෙනවා, කිලුට වෙනකොට මනායතනය වෙනවා. මනායතනය වුණොත් හදයන් පණ්ඩරං විඥානං තජ්ජෝ කිලුට වෙලා යනවා. පිරිසිදු වුණොත් මන සංයුත් වෙන්න ඕන. ඒ අනුව මනින්ද්‍රිය මතු වුණොත් ඒක ප්‍රඥා ඥානය. ඒක තමයි මේ ක්‍රියාත්මක වීම. අපි මේක අපේ ක්‍රියාකාරකම් අනුව ඕන පිරිසිදු කරගන්නත් කිලුටු කරගන්න. අපි කිලුටු කරන ක්‍රියාකාරකම් නවත්තලා පිරිසිදු කරන ක්‍රියාකාරකම් කරන්න ඕන. එතකොට ක්‍රියාත්මක වෙන පිරිසිදු වෙනකොට දෙපළම කිරිසු වෙනවා. චිත්තයත් පිරිසිදු වෙනවා, මනසත් පිරිසිදු වෙනවා. ඒ අනුව මනින්ද්‍රිය මතු වෙනවා, ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? 91 කල්ප. ඒ ඔය මේ කල්ප 91 පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ තියෙන බ්‍රහ්මායු සූත්‍රය. මේ බ්‍රහ්මායු සූත්‍රයේ තමයි ඔය කල්ප 91 කතාව කියලා තියෙන්නේ. ඒක ඇත්ත. යම්කිසි ගතියක් අපි තැන්පත් කරගත්තට පස්සේ උපරිම වශයෙන් කල්ප 91ක්, එහෙම නැත්නම් කල්ප කියන්නේ මේ කාල පරාස උත්පත්ති 91ක්. එතකොට අපි මැරි මැරි උපදිනවනේ. ඒ උපදින එකකට කිව්වා කල්පය කියලා. තේරුණාද? ඒ කල්ප කාල පරාස කියන එකයි කල්පය. දැන් මිනිසෙකුගේ කල්පය අවුරුදු 120යි. මදුරුවෙකුගේ කල්පය දවස් 7-8යි. බල්ලෙකුගේ නම් අවුරුදු 12-15ක්. අලියෙක්ගේ නම් අවුරුදු 80ක් 90ක්. ඒ වගේ එක එක සත්තුන්ට කල්පය තියෙනවා. භූතයෙකුගේ කල්පය අවුරුදු 1000ක් විතර වෙන්න පුළුවන්. දෙවියෙකුගේ ඊට වඩා හුඟක් වැඩි. බ්‍රහ්මයෙකුගේ ඊටත් වැඩි කල්පය. එතකොට කල්පය, කාල පරාසය තමන් අර උපතේ සිටන් මේ කූඩුව මරණය දක්වා පවත්වාගෙන යන අවස්ථාව කල්පය. බැරි වෙලාවත් බුද්ධ දේශනාවට අනුව බද්ධ කල්පය කිව්වොත්, මහා බද්ධ කල්පය කිව්වොත් මේ බැඳි බැඳි ආපු මහා කාල පරාසය. එතකොට මහා බද්ධ කල්පය කියන්නේ අපි කවදා හෝ මේකේ මේ පැවැත්ම ආරම්භයේ ඉඳන් අද වෙනකන් මහා බද්ධ කල්පය බැඳි බැඳි ආව කාල පරාස සියල්ල. අර මහා බද්ධ කල්පයට තමයි උපමාව දුන්නේ. ඒක අර යොදුනක් දිග පළල ගැඹුර පෙට්ටියකට අබ දාලා ඒකෙන් අබ එක එක ඇටේ ගන්නවා නම් ඒටත් වඩා දිගයි කිව්වා මහා බද්ධ කල්පය. ඒ කියන්නේ අපි මේ සංසාරේ කූඩු හද හදා ආපු මහා බද්ධ කල්පයයි ඒ දිග. තේරුණාද? නැතුව ඕක ඉලක්කම් වලින් හිතන්න පුළුවන් එකක් නෙමෙයි. මේ උපමාවක් කියන්න ඕන නිසා මේ වගේ උපමාවක් කිව්වා. ඉතින් මේ කල්පය කියන්නේ කාල පරාසය. අපි සාමාන්‍යයෙන් දැන් මිනිහ දන්නවනේ දරුවෙක් හැටියට මව් කුසකට පත් වුණ ගමන් මරණ මොහොත දක්වා තමයි කල්පය, කාල පරාසය. ඒ වගේ මේ ගති අපි හදා ගන්නවා කර්ම බීජ. ඒ කර්ම බීජයක් දිගින් දිගටම දිගින් දිගටම නැවත නැවත අලුත් කර කර 91 කල්පයක් යනකම් පතන්න පුළුවන්.
අනු එක් කල්පයක් ගියාම අනු දෙවෙනි කල්පයට ආවම අර පළවෙනි එක අහෝසි වෙලා යනවා. ආයි ඉතුරු වෙන්නේ 91යි. එතකොට නැවත 93 වෙනි කල්පයට ගියාම දෙවෙනි කරන්ට් වෙනවා ආයි ඉතුරු වෙන්නේ 91යි. එතකොට මේ මහා බ්‍රහ්මාය සූත්‍රයේ තියෙනවා කල්ප 91ක් ඔය ගති තියෙන්න පුළුවන්. ඒ උපහාන්සෙට අනික ඒවා අහෝසි වෙලා යනවා. ඒ උපහාන්ස නිරෝගී සුවත්වේවා. අවසර